පිදුරංගල ගැන වෙනස් කතාවක් දැනගන්න ඔයාලත් ආසද? එහෙනම් අපේ වෙනස් කතා YouTube channel එක subscribe කරලා මේ වීඩියෝව බලන්න. ලස්සනයි නම් යාළුවෝ අතරත් share කරන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ පහතරට තැනිතලාවට අයත් වන සීගිරි ආසන්නයේ පිහිටා තිබෙන පිදුරංගල කඳු මුදුන අප කවුරුත් දන්නා ස්ථානයක්. සීගිරියට ආසන්නව කිලෝමීටර 1ක් පමණ දුරින් මේ පිහිටා තියෙනවා. සීගිරිය යන නම කිව්වොත් පිදුරංගලද කියවෙන්නට තරම් සමීප සම්බන්ධතාවයක් තමයි අප තුළ තියෙන්නේ. බොහෝ තැන්වල සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප රජු කියා පැවසුවත් එය ඊට වසර දහස් ගණනක් පැරණි අප මුතුන් මෙත්තෙකු වන මහා රාවණා රජු සහ එම යක්ෂ පරපුර තෙක්ම දෙවයන්නක්. කුවේරයන්ගෙන් පසු සීගිරියට උරුමකම් කීවේ රාවණා රජුයි. සීගිරියට මෙන්ම පිදුරංගලටද බොහෝ පැරණි ඉතිහාසයක් තියෙනවා. එනම් අප කවුරුත් දන්නා සීගිරි බිතුසිතුවම් වල සිටින කුමාරිකාවන් පිදුරංගල විහාරය වැඳ පුදා ගන්නට යන චිත්‍ර හේතුවෙන්. තවද භික්ෂූන් වහන්සේලාට වාසය කරන්නට ගල්ලෙන් රාශියක් පිහිටා තිබීම සහ ඒවා ඒ කොටන ලද බ්‍රාහ්මීය අක්ෂර තුළින් ක්‍රිස්තුපූර්ව 3ත් ක්‍රිස්තුපූර්ව 1ත් අතර සියවස් ගණන දක්වා දිව යන බව ලිඛිත සාක්ෂි තියෙනවා. උඩ සිට පිදුරංගල බැලුවොත් ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. එමෙන්ම සීගිරියෙන් පිටට ආසන්න ලෙස එකමාගයක් ඇති කෝණයකින් ආලතියක් තියෙනවා. ඒ මුළු පෘෂ්ඨිය පුරාම ඒකාකාරව තියෙනවා. තවත් එක් දෙයක් නම් බෑවුමේ උඩ කොටසේ සතුරු ආක්‍රමණයකදී වෙන්න පුළුවන් පෙරලන්න හදපු උබලකාකාරයේ ගලක් ස්ථානගත කරලා තියෙනවා. එම ආනතිය පිළිබඳව තවත් සොයා බැලුවොත් අභ්‍යවකාශ වස්තුවලින් එන තරංග ග්‍රහණය කරන්න භාවිතා කරන රේඩියෝ දුරකථන ගැන හෙළිදරව් වෙනවා. එම හෙළිදරව්ව ඔස්සේ යන විට තරංග ග්‍රාහකයන් සහ සම්ප්‍රේෂකයන් සවිකරා නම් එමගින් සම්ප්‍රේෂණ ග්‍රහණය කරන්නට පුළුවන් වෙනවා. එම හෙළිදරව් ඔස්සේ යන විට තරංග ග්‍රාහකයන් සහ සම්ප්‍රේෂකයන් සවිකරා නම් එමගින් සම්ප්‍රේෂණ ග්‍රහණය කරගන්නට පුළුවන්. පරාසය සොයන්නට ඊට ලම්බකව රේඛාවක් පෘථිවි පෘෂ්ඨය දිගේ බොහෝ දුරක් ඇදී පසු විශ්මිත දෑ දැනගැනීමට පුළුවන්. එම රේඛාවක ගීසා පිරමීඩ අසලිනුත් එක් රැයකින් මුද්බත් වුණු අට්ලාන්ටික් නගරය හරහත් මායාවරුන්ගේ දියුණු ශිෂ්ටාචාරයේ පැවති ප්‍රදේශයන් හරහත් ගමන් කරනවා. මෙය කිසියම් දෙයක් සන්නිවේදනය කිරීමට භාවිතා කළ උපක්‍රමයක් ද යන්න අදටත් රහසක්.